මැතිවරණ කාලයක් ආරම්භ වෙලා තියෙනවා. ජනාධිපතිවරණයට තව දවස් ගාණයි තිබෙන්නේ. මාධ්‍ය භාවිතයට නොයෙකුත් බලපෑම් එල්ල වෙනවා මේ වගේ කාලෙකදී. වැඩියෙන් එල්ල වෙනවා. දුෂ්තොරතුරු වගේ ප්‍රවෘත්ති පැලකිරීම් මේ සියල්ල සිදුවෙනවා. දැන් මේ කඩතුරාවල් ඉරලා සත්‍ය තීරුම් ගන්න එක ජනතාවගේ යුතුකමක්. අද කඳවුරු දෙක කට්ටිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයාගේ සමගි ජන බලවේගයේ එකතු වීමක් ගැන කතා කරනවා. මම දැක්කා අනුර කුමාර දිසානායක මහත්මයාත් ඒ වගේ අවබෝධයක් තියෙනවා කියලා කතාවක් කරලා තිබුණා. ඇත්තටම සමගි ජන බලවේගය කියන්නේ මොකක්ද? අපි එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණයක්. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීරණයකින් එක්සත් සමගි ජන බලවේගයේ නිර්මාණය වුණේ. අපි දුෂ්කර අරගලයක් අවුරුදු ගණනාවක් තිස්සේ කළා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ. ඒකේ ප්‍රතිඵලය තමයි සමගි ජන බලවේගයේ නිර්මාණය කිරීම. අද හැම සමීක්ෂණ වාර්තාවකින්ම සජිත් ප්‍රේමදාසයන්ගේ ජයග්‍රහණය ගැන කරුණු සනාතවන වාතාවරණයකදී මේ වගේ දුෂ්තොරතුරු පැලවෙන එක ගැන ජනතාව අවදියෙන් විමසිල්ලෙන් විමසලියවත්ව සොයලා බලලා මේ කියවිය යුතුයි. මේ කටයුතු ගැන අපිට තිබුණේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක. අපිට තිබුණේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂයේ උරුම ගමනින් එක්සත් ජාතික පක්ෂය බැහැර ගෙනිච්චා. පුද්ගලවාදයක්, පුද්ගල අධිපතිවාදයක්, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නායයාමක් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති වලින් ඈත් වෙලා අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්ති වලට එක්සත් ජාතික පක්ෂය යොමු කිරීම මේවට විරුද්ධවයි ඒ දුෂ්කර අරගලය කළේ. අන්තිමේදී මතක් වෙනවා මට බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ ගමනට විරුද්ධව අපේ උදවිය අරගල කරන කාලෙදී රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක අවබෝධයෙන් සිරිකොත ඉස්සරහා පාරට තාර දාලා අපේ ගමන් වළක්වපු ආකාරය මට මතක් වෙනවා ඉඳගෙන. එදා අපි කළේ ප්‍රතිපත්තිමය අරගලයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ පැරණි කඳවුර සමාජ සාධාරණත්වයේ හඹාගිය ඉතිහාසයක් අපට තිබුණා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති පිළිබඳ උරුමයක් අපට තිබුණා. එදා දේශපාලන නිදහස ලබා දුන්නා විතරක් නෙමෙයි, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, මහපොළ, ජනසවිය, නිල ඇඳුම් ටික, පොත් ටික, නොමිලේ ඉඩම් බෙදීම, ජනපද ව්‍යාපාර, නිවාස වැඩපිළිවෙල, දුෂ්කර ගම්මානවල දුෂ්කර පවුල්වල දරුවන්ට ජීවත් වෙන්න මගක් සලස්සපු ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙල මට මතක් වෙනවා. ඒ සමාජ ප්‍රජාතන්ත්රවාදී මාවතෙන්, ජනතාවට සංවේදී වෙච්ච මාවතෙන් ඈත් වෙලා අපේ පක්ෂය ජාත්‍යන්තර සංධානයකට සම්බන්ධ කළා. එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා අන්ත දක්ෂිණාංශික ජාත්‍යන්තර දේශපාලන කඳවුරකට එහෙම අපේ පක්ෂය සම්බන්ධ අපේ පක්ෂ සමාජිකත්වයේ විමසීමකින් තොරව එහෙම සම්බන්ධ කළාම අපට සිද්ධ වෙනවා ඒ ජාත්‍යන්තර න්‍යාය පත්‍රවල වහල්ලු විදියට වැඩ කරන්න. මේවට විරුද්ධවයි අපි අරගල කළේ. ඒ වගේම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නැති කළා. මම ගැන කියනවා නෙමෙයි, මම අපේ ශිෂ්‍ය ව්‍යාපාරයේ එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති වෙලා හිටියා, තරුණ පෙරමුණේ ලේකම් වෙලා හිටියා, මම බේරුවල සංවිධායක වෙලා හිටියා. මේ තනතුරු වලට මම පත් උනේ වැඩි ජනායක කැමැත්තෙන්. තරුණ සමිති, ශාඛා සමිති, කාන්තා සමිති නියෝජිත වෙනල තමයි සංවිධායක තීරුවේ එදා. මේ ප්‍රජාතන්ත්‍රවාදය අපේ පක්ෂයෙන් බැහැර කළා. මේවට විරුද්ධව අරගල කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක හැප්පිලා මේ අරගලයේ දිනන්න බැහැයි කියලා හිතලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 60 වෙලෙස හිටපු උදවිය 60 ගාණක් විතර පක්ෂයේ අත්හැරලා ගියා. මට මතක් වෙනවා නන්ද මැතිව් මහත්මයා, විජේපාල මෙන්ඩිස් මහත්මයා, දයාරත්න මහත්මයා, සරත් අමුරුගම මහත්මයා, ලක්ෂ්මන් යාපා අභේවර්ධන මහත්මයා, මට පෙළගස්සන්න පුළුවන් මනෝ විජේරත්න මහත්මයා, පෙළගස්සන්න පුළුවන් ධර්මදාස බණ්ඩ මහත්මයා, පෙළගස්සන්න පුළුවන් අපිට. අපි අද එක්සත් ජාතික පක්ෂයේ උද එක්සත් ජාතික පක්ෂය සැබෑ එක්සත් ජාතික පක්ෂය එකේ උරුම ගමන තියෙන්නේ කොතනද, ඒ ප්‍රතිපත්ති කොතනද තියෙන්නේ කියන එක මහජනතාව ඔප්පු කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළාට පස්සේ පවත්වපු ඡන්දෙදී ජනතාව තීන්දුව කළා එක්සත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට විරුද්ධව. තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාසයන්ගේ නායකත්වයෙන් නවදේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ කියලා. ඒ තීන්දුවට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහත්මයාත් 14ක් උදවියත් අලියා ලකුණින් නාම යෝජනා බාර දුන්නා. ජනතාවගේ තීන්දුව ඔවුන්ව බිඳුවට බැස්සීම, සමගි ජන බලවේගයට ආසන 54ක් ලබා දුන්නා. ජනතාව කිව්වේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ප්‍රතිපත්ති තියෙන්නේ සමගි ජන බලවේගය තුලයි කියලා. ඒ නිසා ප්‍රතිපත්තිමය එකඟතාවයකට මිසක් පුද්ගල එකමුතුවකට අපේ කණ්ඩායම සමගි ජන බලවේගය සහ සන්ධානය සූදානම් නැහැ. අද මේ පක්ෂය තුල විවිධ අදහස් දරන විවිධ උදවිය එකතු වෙලා තියෙනවා.
ඒ අපේ මූලික ප්‍රතිපත්ති වලට එකඟවයි. අපි කිය අපිට කියන්න බෑ ඒ කොතු සංධානයට එකතු වෙලා තියෙන දේශපාලන පක්ෂත් එක්ක අපිට 100%ක් හැම දෙයක් ගැන එකඟත්වයක් තියෙනවායි කියලා. නමුත් අපේ මූලික ප්‍රතිපත්තිත් එක්ක එකඟත්වයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය එදා ආරම්භ කරපු ඒ අපේ පැරණි නායකයෝ ලිප්ගල් තුනක් මත ඒ ප්‍රතිපත්ති ගොඩනැගුවේ. එක ප්‍රජාතන්ත්‍රවාදය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, දෙක සමාජ සාධාරණත්වය, තුන විවිධත්වය තුල එකමුතුව. මේක තමයි ඒ ලිප්ගල් තුන. ඒකට එකඟ වෙලයි. එදා ඩඩ්ලි සිරිනායක මහත්මයාත් ඒ වගේ සන්දාන හැදුවා. මට මතක් වෙනවා 65 දී. චෙල්ලනායක මහත්මයා, තිරුචෙල්ල මහත්මයා ඇමති වුණා. ද්‍රවිඩ නායකයෝ ටික පිළිගත්ත ද්‍රවිඩ නායකයෝ මේ පක්ෂය ඇතුලේ හිටියා. KMP රාජරත්න මහත්මයා අන්ත සිංහල වාදී අන්තවාදී සිංහල පක්ෂයක් කියලා කිව්වේ. ජනතා ජාතික විමුක්ති පෙරමුණ කියලා එතුමයි පක්ෂය හිටියා. භාෂා පෙරමුණේ නායකත්වය දුන්න ඊරියගොල්ල මහත්මයා හිටියා. දහනායක මහත්මයා හිටියා. හැම ජනකොට සිං බෞද්ධ හින්දු කතෝලික මුස්ලිම් මේ හැමෝම එකතු කරගෙන තයි එදා බලයට පත් කළේ. අද ඒ වගේ පුළුල් සන්ධානයක් මේ ලිප්ගල් තුන මත මේ මූලික සිද්ධාන්ත මත ඇති කළා. දඩි සිරිනායක මහත්තයට පුළුවන් වුණා 65 ඉඳන් 70 වෙනකම් සම්පූර්ණ කාලය මේ ගෙනියන්න ඒ විවිධත්වය තුළ එකමුතුව ආරක්ෂා කරගෙන. දඩි සිරිනායක මහත්තයට මේ රටේ හැම ජනකොටසකම විශ්වාසය තිබුණා. අද මේ රටේ ඉන්න සෑම ජනකොටසකම විශ්වාසය දිනාගත් නායකයින්ම ප්‍රධාන දේශපාලන බලවේග ඔක්කොම එකතු කර ගන්නට සජිත් ප්‍රේමදාසයන් දක්ෂ වෙලා තියෙනවා. විශ්වසනීය භාවය ගොඩනගාගෙන තියෙනවා. අද උතුරේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, වතුකරේ ප්‍රධාන දේශපාලන පක්ෂ, උතුරේ දේශපාලන පක්ෂ, අනිකුත් සියලුම දේශපාලන පක්ෂ ඉතුමත් එක්ක අත්වැල් බැඳගෙන තියෙනවා. මේ එකතු වෙලා අපි මේ ගමන යන්නට උත්සාහ කරනවා. ඒත් අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ ඡන්ද කාලදෝදි පතුරන දුෂ්තොරතුරු වලින්, පැලකරන ප්‍රවෘත්ති වලින් කල්පනාවෙන් කටයුතු කරන්න කියලා. අපි දන්නවා අපිට මතක් වෙන්නේ කාදිරතුමා එකවරක් කරපු ප්‍රකාශයක් අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. එතුමන් ඉස්ලා OIC countries ජාත්‍යන්තර ඉස්ලාමීය රටවල් වල සංවිධානයත් එක්ක, ඒවැයි තානාපතිරුත් එක්ක එතුමන් හම්බ වෙච්ච වෙලාවේ එතුමන් කරපු ප්‍රකාශයක් මට මතක් වෙනවා. මේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවල් පිටිපස්සේ තියෙන ජාත්‍යන්තර න්‍යාය පත්‍රවල් ගැන අපි විමසිල්ලෙන් ඉන්න ඕනේ, අපි ගැඹුරින් හොයා බලන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා අපි අමතක කරන්න හොඳ නෑ. මේ දේශීය මුදල් වගේ ගජමිතුරු ධනවාදයෙන් උපයගත් සල්ලි වගේම විදේශීය ජාත්‍යන්තර ආයතන බලවේග වලට අවශ්‍ය වෙලා තියෙනවා තමන්ගේ ඒජන්තවරු රටවල් වල පැල කරන්න. ඒ නිසා අපේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ සල්ලි කන්දරාවල් වලින් පුරවනවා සමාජ ජාලාවල්, වෙබ් අඩවි දැහැ ගන්නවා ඉඳගෙන නොයෙකුත් දේවල් කරනවා. ජසජිත් ප්‍රේමදාසයන්ගේ නම දානකොට මඩ අවලාද නගනවා. ඒ නිසා කඩුතුරාවල් ඉරලා යථාර්ථය තේරුම් ගන්න. අද සමග ජන බලවේගි මේ අර්බුදයෙන් ගොඩ එන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. නමුත් ඒක සඳහා අවශ්‍ය නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ, වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ, සූදානමක් තියෙන්න ඕනේ, දක්ෂ කණ්ඩායමක් තියෙන්න ඕනේ. ඒ සූදානම, ඒ නිවැරදි දැක්ම, ඒ නිවැරදි වැඩපිළිවෙල, ඒ දක්ෂ කණ්ඩායම සමග ජන බලවේගයත් එක්ක තියෙනවයි කියන එක විමසල බැලුවොත්, සංසන්දනය කළ බැලුවොත් ඕන කෙනෙක්ට තේරුම් ගන්නට පුළුවන් වෙයි. මේ වගේ ප්‍රපාතයන් වලට වැටිච්ච රටවල් ගොඩ ඇවිල්ලා තියෙනවා. කල්ප ඉතිහාසෙ දිහා බලන්න ලෝකේ. ජර්මනිය ගන්න, කොරියාව ගන්න, ජපානෙ ගන්න. දෙවනි ලෝකෙන් යුද්ධෙන් අලු දූවිලි බවට පත් වෙච්ච ජපානය නැගිට්ටේ කොහොමද? ඒ නිවැරදි මාවත මොකද්ද? ජර්මනිය ගන්න. දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ බටහිර ජර්මනියයි නැගෙනහිර ජර්මනියයි කියලා රටවල් දෙකක් ගොඩ නැගුණා. නැගෙනහිර ජර්මනිය කොමියුනිස්ට් ක්‍රමය තුළින්, අන්තවාමාංශික ක්‍රමය තුළින් ඔලු උස්සන්න උත්සාහ කළා. බටහිර ජර්මනිය ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක් තුළින් ඔලු උස්සන්න හැදුවා. අවුරුදු 40 ගණනකට පස්සේ නැගෙනහිර ජර්මනියේ තරුණයෝ ඉස්සරහට ඇවිල්ලා පාරට බැස්සා. බර්ලින් තාපේ කැඩුවා. කඩලා කිව්වා අපිට බටහිර ජර්මනියත් එක්ක එකතු වෙන්න ඕනේ. මේ පාලනය අපිට දුන්නේ බඩගින්න, මේ පාලනය අපිට දුන්නේ විරකියාව, තවත් ඉවසන්න බැහැයි කියලා කිව්වා. එකතු වුණා. උතුරු කොරියාවයි දකුණු කොරියාවයි දිහා බලන්න. ආකර්ෂණීය සටන් පාට කියන්න පුළුවන්. සිත් වසඟ කරන ප්‍රකාශයන් කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගික වැටිච්ච රටවල් නැගිටලා තියෙන්නේ කොයි මාවතේ ගිහිලාද? උතුරු කොරියාවයි දකුණු කොරියාවයි ගන්න. උතුරු කොරියාව ගැන මම කියන්න උවමනාවක් නැහැ. දකුණු කොරියාව එදා අපේ වැඩිහිටිය කිව්වේ කොයි විදිහද? මුඩුකු සමාජයක් කියලා. අද අපේ දරුවෝ රස්සාවල් හොයාගෙන හිට යනවා. සිංගප්පූරුව ගන්න, එදා කුලීකාරයන්ගේ රටක් කිව්වේ අපේ දරුවෝ එහෙ රස්සාවල් වලට යනවා. නැගෙනහිර යුරෝපයේ ගන්න, බල්ගේරියාව, හංගේරියාව, චෙකොස්ලොවේකියාව, යුගොස්ලාවියාව, නැගෙනහිර ජර්මනිය, මේ සියලු රටවල් අවුරුදු 40 ගණනක වාම න්‍යායවාදී ගමනක් ගිහිල්ලා අන්තිමට මොකද වුණේ? රුමේනියාවේ නායකයව මැරුවා තරුණයෝ.
බඩගින්න විවස ගන්න බැරුව විරකියාව විවස ගන්න බැරුව ලෝකේ එක රටක් තියෙනවද මේ ලස්සන සටන් පාඨ ඉදිරිපත් කරන උදවිය ආකර්ෂණීය ප්‍රකාශ කරන උදවිය ගිය ප්‍රතිපත්ති වල ගිහිල්ලා තමන්ගේ රටේ විරකියාව විසඳපු රටක් අපේ ජනතාව බුද්ධියෙන් තීරණයක් ගන්න ඕනේ එහෙම නැත්නම් රටක් හැටියට අපිට පසුතැවිලි වෙන්න වෙනවා මේකයි අපේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය සමගි ජන බල වේගය වෙනුවෙන් අනික අපේ සූදානම දිහා බලන්න අවුරුදු 2ක් තිස්සේ සජිත් ප්‍රේමදාස මහතුමත් මේ කණ්ඩායමත් වෙහෙසුණා ප්‍රතිපත්ති හදන්න කමිටු 27ක් පත් කළා විෂය කමිටු ඒ 27න් අපේ පාලනයක් ආවොත් අපි මොනවද අනුගමනය කරන ප්‍රතිපත්තිය වැඩසටහන මොකද්ද කියලා හරිගස්සලා තියෙනවා අධ්‍යාපන ප්‍රතිපත්තිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය මම කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව ඉතිහාසයේ කවදාකවත් මෙහෙම තිබුණේ නැහැ මම විශ්වවිද්‍යාලෙ ඉන්නකොට අපේ කඳවුරේ ශිෂ්‍ය සංවිධානයක් මහේශාංගම් දෙලවණේට ඉදිරිපත් කරන්න යනකොට අස්සම් කරන්න කතිකාචාර්යවරයෙක් හොයා ගන්න බෑ හේතුව ෆැෂන් එක සමාජවාදී ෆැෂන් එක මේ වාමයේ දේශපාලනය නමුත් අද 1500කට වැඩි කතිකාචාර්යවරුන් පිරිසක් අපේ විද්වත් මණ්ඩපයේ ඉන්නවා විශ්වවිද්‍යාල පෙරදින විශ්වවිද්‍යාලේ කෘෂිකර්ම පීඨය ගන්න ඕනම පීඨයක් ගන්න බහුතරය අපේ මේ සමගි ජන බලවේදී විද්වත් මණ්ඩපයත් එක්ක එකතු වෙලා තියෙනවා අධ්‍යාපන ප්‍රතිපත්තිය හැදුවේ ඒගොල්ලෝ එකතු වෙලා ශ්‍රී ලාංකික සම්භවයේ තියෙන විදේශීය රටවල විද්වතුන් එකතු වෙලා ඒක හැදුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හැදුවේ ඒකත් ඒගොල්ලොත් එක්ක ඒ වගේම සිවිල් සමාජයත් එක්ක සිවිල් සංවිධානත් එක්ක සාකච්ඡා කළා ඒවා පදනම් කරගෙන තමයි අපේ මැතිවරණ ප්‍රකාශනයේ හදලා තියෙන්නේ කියවලා බලන්න අධ්‍යාපනයේදී අපි ශිෂ්‍යන්ට අයිතිය දෙන්න උත්සාහ කටයුතු කරන ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙනවා කාල සටහනක් ඇතුව කාල ඉලක්කයන් ඇතුව හැම දෙයකටම ඒ ඉලක්කයන් දීලා තියෙනවා එහෙම සූදානමක් අපිට තියෙනවා මෙහෙම සූදානමක් තියෙන වෙන දේශපාලන පක්ෂයක් තියෙනවද නිවැරදි ලෝකේ නැගිටිච්ච රටවල් ගිය පාරේ යන වැඩපිළිවෙළක් වෙන කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවද සංසන්දනය කියලා බලන්න අනික් කණ්ඩායම් වල ඉන්න පුද්ගලයොත් එක්ක මේ වගේ දක්ෂ කණ්ඩායමක් ඒගොල්ලොත් එක්ක ඉන්නවද බටහිර රටවල් එක ගනුදෙනු කරන්න පුළුවන් රටවල් ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෝ ආසියාවේ අනිකුත් රටවල් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෝ මැද ප්‍රදේශයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෝ මේ කණ්ඩායමේ ඉන්නවා දක්ෂ කණ්ඩායමක් අපිට ඉන්නවා නිවැරදි ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපිට තියෙනවා දැක්මක් තියෙනවා සූදානමක් තියෙනවා ලෝකෙ දිවිණු වෙච්ච රටවල් නැගිටිච්ච රටවල් ගිය පාරේ ලංකාව ගෙනියන්න හරි තීරණේ ගත්තේ නැත්නම් අපිට පසුතැවිලි වෙන්න වෙන්නේ මේ පණිවිඩයයි අපිට ජනතාවට දෙන්න තියෙන්නේ. ඉතින් බුද්ධියෙන් තීරණයක් ගන්න. ඡන්දෙ කිට්ටු වෙනකොට බිල්ලු ඇති කරන එක අපේ රටේ සම්ප්‍රදායක්. දැන් රනිල් වික්‍රමසිංහ මහතුමයි කඳවුරේ කියනවා. එතුමට බලය නොදුන්නොත් ගෑස් පෝලිම් වල ඉන්න වෙයි. බිල්ලු රකුසු ඇති කරනවා ඉදගෙන. එදත් එහිමයි. කතෝලික ආක්‍රමණයක් ගැන කතා කරලා බීතියක් ඇති කරුවා. හැටේ මැතිවරණෙදි 50 ගණන් වල දෙමළ බීතියක් ඇති කළා. ආගම්වාදී, ජාතිවාදී, වර්ගවාදී, පන්ති වෛරය ඇති කළා. ධනපතීන් බංග වේවා දහස් සාදුකින් පෙරණෙවුන් දැන් ඉතින් නැගිටියව අන්තිම සටනට නැගිට මේ සැරසියව කියලා කිව්වා වෛරය ඊර්ෂ්‍යාව පැතිරෙව්වා අපි ගැටුම් වලට ගියා මේවයින් ප්‍රචණ්ඩත්වය ඇති කරගත්තා ඒ අඳුරු ඉතිහාසෙට ලංකාව යන්න ඉඩ දෙනවද නැත්නම් පන්තිමය ජාති ආගම් මේ සියලු දෙනා එකතු කරලා සාමූහික ප්‍රයත්නයක් කරන් අපේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරන්න බුද්ධිමත් තීරණයක් ගන්නවද මේකයි ජනතාව තීන්දුව කරන්න යන්නේ බොහොම ස්තුතියි